සමන්තාචකවාලේසු අත්‍රග්චන්තු දේවතා සද්ධම්මං මොනිරාජස්ස සුනන්තු සගමොකදං දම්මත් සවනකාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා, දම්මසවනකාලු අයන් බදන්තා නමුතස්ස භගවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්සෙ භගවෙතු අරෙහතු සම්මා සම්බුද්ධස්ස, නමුූතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්ස තත්ථකතමා උපාධන පච්චයා භවූ බවෝදුවිදේන අතිකම්ම බවූ අත්ති උපපත්ති බවතිති ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි, ශ්‍රද්ධවන්ත වාසනාවන්ත ගුණබර පින්මත්නේ. අද දවසේදී පටිච්ච සමුපාද ධර්මය විස්තර කෙරෙන විවරණය කෙරෙන තුම්වෙනි වැඩසටහන. පටිච්ච සමුපාදය දුටු තැනැත්තාමයි ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ ධර්මය දුටු තැනැත්තා විදිහට බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරලා තියෙන්න්නේ හැවගේම ලෝතුරා බුදුපියාණන් වහන්සේ පැහැදිලිකොට වදාලා මේ විශ්වධාතුව තුළ යම් කිසි තැනැත්තෙක් පටිච්ච සමුපාදය දන්නේ නැත්නම් ඔහු ඒ කාන්තේම බ්‍රාක්්මණයෙක් නොවෙයි ඔහු ඒ කාන්තෙම්ම ශ්‍රමණෙක් නෙමෙයි. එවගේම ශ්‍රමණයන් අතර සමන සම්මත බවට පත්වෙන් එෙත් නැහැ. සැබෑ බ්‍රාක්්මණයෙක් බවට පත්වෙන් සැබෑ ශ්‍රමණයක් බවට පත්වෙන්න දැනගතයුතු ශ්‍රේෂ්ඨතම ධර්මය වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයයි කියලා අපිට මෙයින් තේරුම්ගන්න පුළුවන්කම පවතිනවා. පටිච්ච සමුපාද ධර්මය ඉතාම ගාම්බීර ධර්ම කොට්ඨාසයක්. ඒේ නිසා, වඩ වඩාත් වැයම් කරමින් වෙහෙසදරමින් උත්සහවන්තවෙමින් පින්වතුන් මේ ධර්ම කොට්ටාසේ අවබෝධ කරගන්නට වෙහෙසෙන්න්නට ඕනේ. කලින් වැඩසටහන් වලදී, අවිද්‍යාවයනු කුමක්ද චතුරාර් සත්‍යය පිළිබඳවත් පටිච්ච සමුපාදය පිළිබඳවත් පවත්නා වූ අනවබෝධයයි කියලා අපි පැහැදිලි කලා. අනවබෝධය තුළ කෙලෙස් සහිත සත්වයෝ නැවත නැවත පුුණ්්‍ය අපුණ්්‍ය ආනෙන්ජාදී විදිහට. සංස්කාරයන් රැස් කරන බව පැහැදිලි කොටගන්නට අපිට පුළුවන්කම ලැබුණක්. ඒ සංකාරයම් ප්‍රත්‍යකරගන ප්‍රතිසන්ධි විඤ්ඥානය එළඹගන්න ආකාරය චක්කු විඤ්ඥාන සෝතවිඤ්ඥාන, ගානවිඤ්ඥාන, ජෙව්හාවිඤ්ඥාන, කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන කියන විඤ්ානයන්, හටගන්නා ආකාරේ පිළිබඳව අපි පැහැදිලි කර ගත්තා.ඒ විඤ්ඥානයේ ප්‍ර්‍යකරගන නාම රූප දෙක හටගන්න ආකාරය. වේදනාස්කන්දේ, සං්ඥාස්කන්දය සංකාරස්කන්දේ නාමස්කන්ද විදිහටත් රූපස්කන්දය සතරමහා භූත සහ උපාදාය රූපවලින් සැදනු ඒ අය රූපස්කන්දේ විදිහටත් අපී ගෙන ගත්තා. එ නාමරූපය ප්‍රත්‍යකරගන, සලා එතන හටගන්න ආකාරය පිළිබඳව අපි කතා කරා. සලා එතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය මනස කියන ආයතන හයයි ඒ ආයතන හය ආයතනවල ප්‍රබේධ සහිතවම අපි සාකච්ඡා කර ගනු ලැබුවා සසම්භාර ආයතන මනවාද ප්‍රසාධ චක්කු ප්‍රසාද ඉන්ද්‍රිය මනවාද කියන කාරණය පිළිබඳව ඒ ආයතනවලින් ලෝකයේ බාහිර දේවල් සමඟ සම්බන්ධවීම පස්සය සිදුවෙන බව සලායතන පස්්චයා පස්සෝ ආද වසය අපි පැහැදිලි කරගත්තා ඒ පස්සේ හේතුකරගන විඳීම් ඇතිවෙනආකාරය අපි පැහැදිලි කරගත්තා පස්ස පච්චයා වේදනා සැපවේදනා දුක්වේදනා අදුක්කම සුකවේදනා මේ විඳීම් හේතු කරගන සත්වයා තුළ තෘෂ්ණාව ඇති වෙනවයි කියලා අපි පැහදිලි කරගත්තා. එඒත් ෘෂ්ණාව ඉන්ද්‍රියන්ට ආයතනයන්ට අනුව විධ විදිහට අපි බෙ දැක්කුවා. ප්‍රධාන වස්සයෙන්ම පින් වත් රූප පිළිබඳව තන්හාාව, රූපතන්හාව එවගේම සබ්ද පිළිබඳව තෘෂ්ණාව සබ්ද තන්හාව, ගන්ධ තන්හාව, රසතන්හාව, පොට්ටබ්බ තන්හාව, ධම්ම තන්හාව වසයෙන් අපි බෙදා දැක්කුවා. එතනදීමේ දම්ම යන්නෙන් අදහස් කරන්නේ, රූප සබ්ද ගන්ධ රස ඉස්පර්ස කියන පහෙන් අන්‍ය සියලූම දේවල් වලටයි කියලා අපි පැහැදිලිකොට වදාලා. හිට පස්සේ ඒ ෘෂ්ණාවෙන් අනතුරුව උපදින තත්ව, තන් හාපච්චා උපාධනන් උපාධානය හට ගන්නවා කියලා අපි පැහැදිලිකොට ගත්තා. උපාධානයේ කියන එක ආකාර හතරකින් විස්තර කෙරුණා. ආකාර හතර තමයි කාම උපාධානය දිට්ටි උපාධානය, සීලබ්බත උපාධානය අත්තුවාද උපාදාානය කෙන උපාදාන හතර. මෙන මේ උපාධන හතර පිළිබඳව දීර්ගව දීර්ගව අපිට සාකච්ඡා කරන්නට අවශ්‍යයි කාලවෙලාව තිබෙන පරිදි. තරමක් දුරට මංගේඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පින්වත්න්නේ. තෘෂ්නාවේම අධිකත්වය. ප්‍රබලත්වය පින්වත්න උපාදාානය විදිහට විස්තර කලා. උපාධානය කියල කියදි තෘෂ්නාවේම ප්‍රබලත්ත්වයට අමතරව දිට්ටි කියන චෛතසිකය. අපි අභිධර්ම ක්‍රමයෙන් කිව්වොත් එහෙම උපාදාන කියලා කියන්නේ ලෝබය සහ දිට්ටිය කියලා තමයි ධර්ම වසයෙන් විස්තර කරන්නේ. දිෂ්ටි කියන මේ චෛතසිකේ දිට්ටි කියල කියනෙ දැකීම තේරුම් ගැනීම වටහා ගැනීම කියන අර්ථයේ තියෙන වචනයක් මෙතන අකුසල කතාවේදී දිට්ටි කියලා කියන්නේ පින්වත්න, පැහැදිලිවම නියමාකාරයෙන්දැකීම නියමාකාරයෙන් වටහා ගැනීම හරි වැටහීම නොවෙයි අකුසල පක්සට නැබුරුණු මිච්චාදිට්ටිය කියන අර්ථය අපි ගන්නට ඕනේ. නතකොට මෙතනද අපි පැහැදිලි කරාත් තෘෂ්නාවක් නැ නැ නැවත වැඩෙන්නට දීලා. ඒක වැඩෙන්න්නට සලස්ස පුහාම ඉතාම ප්‍රබල බවට පත්වෙනවා. අපි උපමාවට ගත්තා, පුංචි කුඩා නුග පැලයක්. එමනෙත්තන් කුඩා බෝධීන් වහන්සේ නමක්.ඒ චුටිකාලෙදී තලල පෙරල පොඩි කරලා ඉවත් කලා දාන්න පුළුවන් වනාට පොහොර ලැබිලා කාලයත් එක්කළ කාලයේ ලැබිලා නැවත නැවත වැඩුනහම මහාවෘක්ෂයක් වුණහම ඒ මනුස්සේක්ට තබා හස්ති රාජයේෙයට්ටවත් හොළවල කම්පා කරලා පෙරලලා දාන්න බැරි තත්වයට පත්වෙනවා කියලා. දැන් කාමවස්තුූන් ගැන කතාකරදදි අපි කතා කරා, දූදරුවන් අඹුදරුවන් එවගේ සහෝදර සහෝදරියන් මුතුමෙනක් දේපල වගේ දේවල් සියල්ලක්ම අපි කැමැතිවෙන දේවල් කාම වස්තු කියලා අපිකතා කර. උදාහරණකට මේ උපාධන තත්ත්වයට පත්වුණු තෘෂ්ණාව දුරුකිරීම කොයිතරං අපහසුයිද කියලා තේරුම් ගන්න හොඳ අවස්ථාවක් අපිට තියෙනවා. ඔබ දන්නවා ලෝතුරා බුදුපාණන් වහන්සේගේ ගිහි කල සහෝදරයා නන්ද කුමාරයක්. නඳ කුමාරයාත් ජනපද කල්්‍යයානිය පිළිබඳව අධධික විදිහට බැඳී සිටියා. යම්දිනක ජනපද කල්ලානියව දැක්කනම්, එය පළමු ෘෂ්ණාව හට ගැනීම වුණා, ය නැවත 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 වඩා වර්ධනය වෙලා ය උපාධානයක් බවට පත් වනාම්. ඔබ දන්නවා. රජගෙදරට තමන්ගේ පියමහ රජතුමාගේ ගෙදරට වැඩම කළ ලොතුරාබුදු පියාණන් වහන්සේ නන්ද කුමාරයාගේ අතට පාත්‍රයේ දීලා උපක්‍රමයෙන් පැවිදි කලේ. ඇවිදි වෙලා කිසිදු ආකාරයක ධර්ම චරිියාවක භාවනා කර්මස්ථානයක හිත එඟක කිරීමක කෙලෙස් යටපත්කිරීමක විදර්ශනාවක යෙදෙන්නට නන්ද කුමාරයට නොහැකිවුුණේ අර උපාධානය ඉස්මතුුණු නිසා. නිතරම නිතරම නන්දා ජනපදකල්්‍යානියව මතක්වෙනට පටන් ගත්තා. එ වෙලා විදි ලෞතුරා බුදුපාණන් වහන්සේට පවා බොහෝම අපහස වනා. මේ උපාධාන තත්ත්වයට නන්ද තෙරුන්ගේ හිතේ ඇතිවෙලා තියෙන මෙස්භාවේ නැති කරන්න. අවසානයේදි ලෞතුරා බුදුපාණන් වහන්සේට නන්ද තෙරුන් වහන්සේව රැගෙන දෙවලොවට වැඩම කරන්න සිද්ධ වනා. එය උපාධානය අතෑරවීමට ඊට වඩා දෙයක් පෙන්වල ඇලීම ඇති කරලා. ලෝතුරා බුදුපියාණන් වහන්සේ උපක්‍රම සීලීව, නන්ද තෙරුන් වහන්සේ කර්මස්ථාන මාර්ගයට යොමු කෙරෙව්වා භාවනාමාර්ගයට යොමු කෙරෙව්වා. භාවනාව දියුණවීමේ දී සප්ත විසුද්ධි සම්පාධනා වෙලා අර උපාධානය සම්පූර්ණයම ෂයවෙලා උතුම අරහත්වයට පත්වෙන්න නන්ද තෙරුන් වහන්සට හැකියාව ලැබුණා. එනිසා ඔබ මේ ජීවිතය තුළ යම් යම් දේවල්වරට තෘෂ්නාව. ඇලීම ආසාාව ඇති වෙන වෙලාවෙදි බොහෝම පරිස්සං වෙන්න ඕනේ ඒ පරිස්සං වෙන්න ඕනේ ඇයි ඒ උපාධානයක් දක්වා වඩා වර්ධනය වෙන්නට ඉඩතියන්නේ නෑ කියලා නැවත නැවත හික්වෙන්නට ඕනේ. එතකොට මේ උපාධාන තත්ත්වයට දියුණුණයින් අනතුරුව. මේ මොහොතවන විට අපි හැමෝගම ජීවිතය විධ උපාදාන තියෙනවා. මේ උපාධන තත්ත්වයට දියුණුනයින් අනතුරුව පිෙනුවත්න්නේ ඔන්න ඒ උපාදාන තත්ත්වය මත පිහිටලා තමන් ටෝන දේවල් රැකගන්න තමන්ගේ තියෙන සිතිවිලියනුව නොයෙක් නොයෙක් කර්ම සිද්ධ කරන්න පටන්ගන්නවා අපි. හුදාහරණයක් විදිහට අපි කතාබහ කොත් එහෙම දැන් අත්තුවාද උපාදාානය කියල උපාදානයක් තියෙනවන. මෙතන මේ අත්තුවාද උපාදාානය කියලකෙනෙ අන් කිසිවක් නෙමෙයි. මම කියනෙ හැඟීම. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ සිත්තුල මිනිසුන්ගේ විතරක් නෙමෙයි ධර්මයෙන් ඇත්වෙලා ඉන්න දෙවියන්ගේ පවාසිත්වල කර්මකරන සත්වයකු ඉන්නවා කටයුතු කරන සත්වයකුඉන්නවා රූප දකින සබ්දහන සත්වයකු ඉන්නවා මම කියල කෙනෙක් ඉන්නවා කියලා. ආත්ම සංඥාවක් කටරගෙන තියෙනවා මෙන මේ ආත්ම සංඥාව දැඩිව ග්‍රහණය කර ගැනීමට කියනවා අත්තුවාද උපාදානය කියලා. රූප දකින්නේ කෞුද මම. සබ්ද අහන්නේ කෞුද මම. එවගේම රසයන් විඳින්නේ කෞද. මම මෙන්න මේ විදිහට මම මම කියන හැඟීමේ යුක්තව දැඩි ග්‍රහණයක් තියෙනවා. මේක මේ මොහොත වෙද්දී බොහෝ දෙනා තුළ ඇතිවෙලා තියෙන තත්ත්වයක්. ආර්ය තත්ත්වයට පත්නවුණු සියලු දෙනා තුළම මේ මම මම කියන අත්තුවාද උපාදානස්භාවය පින්වත්නි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම පින්වත්න කෙලෙස් නැවත 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 රැස්වීම පිණිසම හේතුවෙනවා. ඇත්තටම, ඇයට රූප දැකීමේ ශක්තියක් තියනවද නැද්ද කියල කල්පනා කරන්න ඕනනි. හුදාහරණකට අපි ගත්තොත් එහෙම අපි ගිනිපෙට්ටියක් අරගන ගිනිකූරයින් ඇදලා අරගන ගිනිපෙට්ටියේ වෙඩිබෙහෙත් තියන පැත්තේ වේගයෙන් ගට්ටනය කරනවා. ඒ මොහොතේදී ප්‍රත්්‍යය එක්වීමෙන් ගිනි දැල්ලක් නැගෙනවා. හැබැයි, මේක කළේ කුමකින්ද කියලා හැව්වොත් එහෙම ඒකට තනි උත්තරයක් දෙන්න පුළලුවන්කමක් නෑ. දැන් අර වැඩිබේත්තියන පැත්තේ ශක්තියෙන් මේක කලා කිව්වොත් එහෙම ගින්දර දැල්වීමේ හැකියාව ගිනිපෙට්ටියේ වැඩිබෙහෙත්තියන පැත්තටම කළ හැකිවිය යුතුයි. ගිනිකූරෙන් මේක කලා කියලා කිව්වොත් එහෙම වැඩිබේත්තියන ඒ කොටසේ ස්පර්ස නොකර ගට්ටනය නොකර. ගිනි කූරටම ගිනිදැල්වීමේ කටයුත්ත කිරීමට හැකියාව තිබේ යුතුයි. මේ දෙකටම තනි තනිවඒ කාය කරන්න බැහැ. ගිනි දැල්වෙනවා කියන කාර්ය අධිච්ච සමුපන්නව ඉබේහටගන්නෙත් නැහැ, අවශ්‍ය වන ප්‍රත්්‍ය ඒකරාසී වීමෙන් නිපන් පලයක් බවට පත්වෙනවා විතරයි.ඒවගේම ඇසට ඇස පමණක් තිබූ පමණින්. විඤ්ඥානය හෝ රූපොහෝ සම්බන්ධ නොවී දැකීම් කාරයක් සිදු කරන්න පුලුවන්කමක් නෑ. එහෙමනම් ඇස යනු උපකරණයක් පමණයි. ඇස යනු හේතුධර්මයක් පමණයි. ඇස යනු රූප දක්නා හැකියාවෙන් යුක්ත මම කියන දේ ග්‍රහණය කළ යුතු තත්වේ දෙයක් නොවෙයි. මම දකිනවා නොවෙයි ඇහේ උපකාරයෙන් පිවත්නේඒවගේම චක්කු විඤ්ඥානය උපකාරයෙන්. ඉදිරියට හමුවන රූපයන්ගේ උපකාරයෙන් මේ තුන ප්‍රත්‍ය වීමෙන්ම පැෙනීම කියන කාරේ සිද්ධ වෙනවා කියල අපි තේරුම් ගණ්ඩෝනේ. මමත් සාමාන්‍ය ලෝකය අපි කතා කරන්නේ මම ඇස් දෙකෙන්ම දැක්කා. මට හොඳට පේනවා. මේ වගේ වචනවලින් නැවත නැවත අපි කතා කරන්නේ ධර්මීන් ඇත්තුනු ස්භාවේ පිළිබඳව. නමුත් ධර්මය තුළ මේ පටිච්ච සමුපාදය තුළ විසේසෙන්න්න නැවත නැවත විස්තර කරන්නේ මේ මමත්වය, අත්තුවාද උපාධානය දුරුකිරීම සඳහාවන හේතු පත්්‍ය ක්‍රියාකාරිත්වය නැවත නැවත හිතට නන්වා දෙන්නයි උත්සහ කරන්නේ ඒ අවබෝධය ඇති කරන්නට පින්වන්නේ. ඊළඟට මෙතන දිට්්‍යුපාදාානය පිළිබඳව කතා කරා දිිට්ට්‍යුඋපාදාානය කියල කියන්න පින්වත්න දෙසටක් මිත්‍යදු ෂ්ටීන්හි විවිධ දෘෂ්ටීම් මේ අනවබෝධය නිස ඇතිවෙන්නේ. දිට්ටි උපාදාානය බෞද්ධයන්ට ඇතිවෙන්නේ නැහැ කියලා තමයි, බොහෝ අර්ථකතාාවල සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව බුදුදහම පිළිගත් කෙනා. බුදුදහම සරණොකොටගත් කෙනා අනෙකුත් විවිධ විධ අන්‍ය මතවාදවලට නැබුරු වෙන්නේ නැති ස්භාවයින් යුක්තවීම. සීලබ්බතු උපාදාානය කියන එකත් බෞද්ධයන්ට නොවෙයි පැහැදිලි කරලා තියෙන්නේ. නිවන්දැකීම සඳහා බෞද්ධයා කියන නියම පුද්ගලයා, නියම උපාසකතුමා, නැවත නැවත යෙදෙන්නේ පින්වත්නි ආර්යෂ්ටාංගික මාර්ගමයි. ඒහැර වෙන ප්‍රතිබදාවක් ධර්මය අවබෝධ කිරීමට නොමැති බව බෞද්ධයෝදන්න නිසා. එත් පින්වත්න උපාදාන වස්සයෙන් ගැනෙන්නේ අන්‍ය ආගමික අන්‍ය සමයවාදීන්හි නිවන අපේක්ෂා කරන්නන්ට ඒගොල්ලගේ පරම අපේක්ෂාව ලබාගැනීමට කටයුතු කරන්නන්ටයි කියලා අර්ථකතාවල සඳහන් වෙලා තියෙනවා. එතකොට බෞද්ධයන්ට ප්‍රබල වසයෙන්ම බලපාන? උපාධනක පින්මත්නි කාම උපාධානයයි අත්තුවාද උපාදාානයයි කියන දෙක. මෙන මේ අත්තුවාද උපාදාානය කියන එක තමයි සක්කාය දෙට්ටිය කියලා ධර්මය තුළ බොහෝම ගැඹුරින් විස්තර වෙන්නේ බලන්න මේ ධර්ම කරුණු එකක් එකක් පාසා හරි අපූරුවට සංසන්ධනය වෙලා බැඳිල තියෙනවා. චතුරාර්ය සත්‍යයෙ කිස්සි විටක පටිච්ච සමුපාදයෙන් සම්පූර්ණ බේද කරලාවෙෙන් කරලා පෙන්න්න බැහැ. ත්‍රිලක්ෂණය පටිච්ච සමුපාදයෙන් චතුරාර් සත්්‍යයෙන් දෙකෙම්ම බේද කරලාවෙෙන්කල්ලා පෙන්න්නන්න පුළුවන්කමක් නෑ. සංයෝජන ධර්ම පිළිබඳවී ගැන්වීම. කිසිම ආකාරයකින් මේ පටිච්ච සමුපාදය චතුරාර් සත්ත්‍යය ්‍රිලක්ෂණය කියන. මේ කාරණාවලින් බෙදලවෙෙන් කරලා වෙනමම කාරණාව විදිහෙට අපිට මනසිකාරයේ යොදවන්න බැරි තරමටම එකිනෙකට බැඳිල තියෙන බව. ධර්මය තුළ දිගින්දිිකට දිගින්දිිකට නුවන ප්‍රඥාවදියුණු වෙද්දි. අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා පින්වත්න්නේ. එදකොට මෙන්න මේ සක්කායිදිට්ටිය නැතිකිරීම සඳහා අවශ්‍ය කරන සියලූම උපකාරක ධර්මටික. මේ පටිච්ච සමුප්පාද දේශනාව අවසාන වෙද්දි ඔබට ලැබෙනවා. ඒක භාවිතා කරන්නේ කොහොමද කියලා, මේ සක්කා ඉදිට්ටිය නැති කිරීම සඳහා පටිච්ච සමුපාදය භාවිතා කරන්නේ කොහොමද කියලා ඒවගේම ධර්මය අවබෝධ කිරීම සඳහා ආර්ය තත්ත්වයට පත්වීම සඳහා ඒ යොදාගන්නේ කොහොමද මනසිකාරයේ යෙදෙන්නේ කොහොමද කියන කාරණය අපිට දිගින් දිගට දිගින් දිගට ඉදිරියේදි කතා කරන්න පුළුවන් කමක් තියෙනවා පින් මත්නය එතකොට මේ උපාධානය සකස් වනයින් පස්සේ උපාධානය ප්‍රථ්‍ය කරගෙන භවය සකස් වෙන ආකාරය අපි කෙටියෙන් කතා කලා මේ භවය සකස්වෙන ආකාරය භවෝ දුවිදේන ආකාර දෙකකින් සිද්ධ වෙන බව විභංගප්‍රකරණය තුළ පටිච්ච සමුපාද විභන්ගේ විස්තර කරලා තිබුණා. ඔය විවිධ සීලපෘත්ත පිළිගන්න ඇත්තෝ.ඒ අය තමන් සැපේට පත්වීම පිණිස සමහර වෙලාවට බිලි පූජාවලයේ දෙෙනවා. එලුවන් කැපීම කුකුලන් කැපීමදී විවිධ අකුසල කර්ම කරමින් එයාලගේ දෙවියන් සතුටු කිරීමට උත්සහ කරනවා. මිත්‍යා දුෘෂ්ටියෙන් යුක්තව සීලබ්බත පරාමාස වල යෙදෙමින්, ඒ අඒ කරන කටයුතු හේතු කරගන බොහෝ පෞකම් රැස්වෙනවා. ඒ පෞකංවල යෙදිලා ඇත්තුෝ ඒ පෞකං වලට උචිත අනුරූප විපාක ලබන්නට හේතුවෙන තැන්ද? සකස් කරගන්නා. දැන් අර කර්ම භවය සකස්වීම කිව්වෙේ මේ ආකාරයේ පෞුකම් එවගේම පින් පු්ඥාබි සංකාර අනි පැත්තිංගිහාම අරූපද්‍යාන මේ අරූපධයන ගැන විශේසයෙන් කතාකලොත් එහෙම රූපාවචරධයන සහ, රූපාවචරද්‍යානය. බ්‍රක්්මත්වය ශක්ෂාත් කරගැනීම සඳහා දරන වෑයමට අන්තර්ගත වෙනවා. පින්වත්නේ ඒකත් සීලබ්බත පරාමාසවලට සමහර ආගම් සමයන්වලදී, භාවිතාව වෙනවා මෙතන මේ සමයන් කියලා කියන්නේ සමය මතවාද කියන අර්ථයට කියල පැහැදිලිව තේරුම් ගණ්ඩෝනි. ලෝතුරා බුදුවරු පෙරුම්පුරණා සමයේදී විවිධ ජීවිතවැරදි පින්වත්න අස්්ට සමාපත්ති උපදවාගන්නවා. ඒ අස්්ට සමාපත්ති උපදවාගන ඒ අය දේශනා කරන්නේ අනි ශ්‍රාවකයන්ට මෙන්න මේක්‍රමයට හිතදියුණු කරපු හාම ඒගොලන්ට පුළුවන්කම ලැබෙනවා කියලා බ්‍රක්්ම සහව්‍යතාවයට පත්වීම. ්‍රක්ම සහ්‍යතාවයට පත්වීම කියලා කියන්නේ හුදෙක් බවයක් පමණයි. භවය යම්තැනක තියෙනව නම්, එතන හේතු පල දහම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. හේතු පල දහම යම්තනක ක්‍රියාත්මක වෙමින් පවතිනවනං. එතන පින්වත්නි පංච උපාදානස්කන්දේ, නැවත නැවත සකස් වෙමිින් පවතිනවා. යම්තනක පංච උපාදානස්කන්දය පහලවීම පෙනෙන්නට තියෙනව නම් එතන නිවන නැහැපින්වත්නේ. එ නිර්වාණ මාර්ගයෙන්. වෙනස් සූතනකයි තියෙනෙ සංසාරයට අයේ අයි තිවන්නේ සසරදුකට අයියයි තිවන්න. ඒ බව අපි මනාව පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍ය කරනවා. එතකොට ඔබට වෙලාවකට හිතෙන්නට පුළුවන් අපි පන්සල් යනවා සිරිරකිනවා, දන් දෙෙනවා, භාවනා කරනවා, ධ්‍යන ලබන්න උත්සහ කරනවා මේ දේවල් සිදුකරනය එක, මත්න නිර්වාන මාර්ගයෙන් නොවෙයිදූ කියලඔබට කල්පනාවෙන්න පුළුවන්. කෞරුහරි කෙනෙක් දිව්‍යලෝකී උපත්තිය ප්‍රාර්ථනා කරගන. මරණින්මතු සුගතිලෝකයක උපදිනවා කියන හැඟීමෙන් යුක්තව දන්දෙනවානං සිරිරකිනවානම් භාවනා කරනවනම්. බ්‍රක්්මලෝකයට යන්නට හිතාගැ හෝභාවනා කරනවනම්. භාවයක් පිළිබඳව ප්‍රාර්ථනාවක් යම් කෙනෙගේෙ හිත තුළ තියෙනවනම් ඔහු ගමන් කරන්නේ. ලෝතුරා මහාප්‍රඥාවෙන් පිරුණු. බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ රිජු නිවැරදි නිර්වාන මාර්ගයේ නොවන බව අපිතේරුන් ග්ඩෝනි. කර්ම කියලා කියන්නේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ සංකාර සකස්වීම නතර කරන්නටයි ධර්මදේශනා කරේ. කර්මක්කය එමනැත්තං කම් මක්කය කර්මය සකස්වීම ෂයකිරීමම නිර්වාණයයි කියලා. ලෝතුරාබදු පියාණන් වහන්සේ දේශනා කළ. හැබැයිතින් සමාජ හැමෝටම ගැඹුරු අවබෝධයකට එක පාරක්කටම පත්වෙන්න බැරූ යනවා. ෂනිකව කෙටිකාලයකින් මග පල ලබන්න බැරිවෙනවා. සමහර කෙනෙටමුළු ජීවිතයම උත්සහකරත් මේ ජීවිතය තුළ ආරයතත්වයට පත්වෙන්න බැරිවෙන්න පුුවන්. අයට ලෝතුරාබුදුපියාණන් වහන්සේ සුගතිමාර්ගේ පෙන්වා වදාරලා තියෙනවා. දන් දෙන්න පින්කරන්න පිනට බයවෙන්නේ පා මා පඥ්ඥානම් බායිත්‍ය කිසිසේත්ම පින්කරන්න බයවෙන්නේපා පං්ඥං සොකස්ස අධි වචනන් කියලා ලෝතුරාබුදුපියාණන් වහන්සේ පැහැදිි කලා තියෙනවා. එනිසා පින කියන්නේ නිවනට බාධාවක් නම් නොවෙයි පින් තිබුණත් නැතත් අවබෝධයට පත්වෙන මොහොතේදී අවශ්‍ය ගුණාංග සම්පූර්ණ නම්. ඔහු ඒකාන් තෙම අරහත්වයට හෝ යම් කිසි පැතූ මාර්ගඵලයකට පත්වීම සිද්ධ වෙනවා තමන්ගේ ප්‍රඥාවේ දියුණුවේ තරමටා අනුරූපව. ඊළඟට මෙතනද අපි පැහැදිලිව කතා කරමින් හිටිය කර්ම භවය සහ උපපත්ති බවය කියල දෙකාක්, උපාධනයේ හේතු කරගන සකස් වෙනවයි කියන කාරණේ. කලින් වැඩසටහනිදි ඉතාම කෙටියෙන් කාලවේලාව තිබුණු විදිහට නන්දික කියල උපාසක මහත්මයෙක් පිළිබඳව පොඩි තොරතුරක් කතාවක් අපි කියන්නට සූදානන් වනා. නන්දික කියලා කියන්නේ ලෝතුරා බුදුපාණන් වහන්සේ ජීවමාන යුගයේද ජීවත්වුණු බොහෝම ශ්‍රද්ධාවත් තරුණු උපාසක මහත්ම. මේ උපාසක මහත්මයා බොහෝම ගෞරවයෙන් සතර දිගින් වඩින මහා සංඝයාට කියලා. හුටියක් සකස් කරලා පරිත්‍යාග කළා. ඒ සිදුවීම එතකොට ඔහුට සිද්ධ වනේ පින්වත්න්නේ කර්ම රැස්වීමක් පඤ්ඥාබි සංකාරයක් විදිහට. අපි පින්කම් කරන සෑම මොහොතකම ඒය කරන්නේ අවිද්‍යාව ප්‍රථ්‍යක කරගනං ඒ මොහොතේදී අපිට සිද්ධ වෙන්නේ ං්ඥාබි සංකාරයක් රැස්වීම කියලා අපි තේරුම් ගන්න ඕනි. එතකොට මුගලන් මහතෙරුන් වහන්සේගේ ස්වභාවයක් තිබුණ උන්වහන්සේ ඉරිදි බලයෙන් අසීමිත උත්තමයාණන් වහසෙනවා. උන්වහන්සේ දෙව්ලොව චාරිකාවේ හැසිරෙන වෙලාවෙදී අප්‍රමාණ ආලෝකෙන් බබලන විමානයක් දැක්ක පුදුමාආකාර දිව්‍යම සම්පත්තෙහි පිරිලා තිබුණා. ඉතින් ඒ දිව්‍ය විමානයේ ළඟට ගිහිල්ලයේ දෙවංගනන්ගෙන් මුගලන් තෙරුන් වහන්සේ අසා සිටියා මේ දිව්‍ය විමානයේ අධිපතියක් කවුද, කුමන පිනක් කරලාද මේ විමානය පහළවනේ කියලා අසා සිටියා. ඒවලාවෙදී දිව්‍යංගනාවෝ ඇතුළු දිව්‍යම මේ පිරිසකිව්වා ස්වාමීණී, දිව්‍ය විමානය පහළ වෙලා තියෙන්නේෙ වෙන කාටවත්ම නෙමෙයි. එයාතාම මනුස්සලෝකෙ ජීවත් වෙන්නේ එයා මරණයට පත්වෙලත් නැහැ. ඒ තැනැත් අ නන්දික උපාසකතුමාට ඉක්මනින් එහෙන් මිදිලා මේ දි්‍යලෝකට එන්න කියන්න. මැටි වළඳක් බිඳපුහාම රංවලඳක් හම්බෙනවා වගේ වාසනාවක් මෙතන තියෙන්න්නේ ඉක්මනින් එතනින් මිදිලා මෙතෙන්ට එන්නයි කියන, විඩ දිව්‍යම මේ පිරිසවිසින් මුගලන් මහරහතන් වහන්සිට දුන්න කියනම්. ඒ කතාවෙන් මෙ ධර්මකාරණය හොඳටම ඉස්මතු කර ගන්න පුළුවන් අපිට. නන්දික කියන තැනැත්තා මේ ජීවිතය තුළදී කර්ම රැස්කරද්දි. ඒ කුසල කර්මවලට පුුණ්්‍ය කර්මවලට අනුරූපව ඒවා විපාක විඳීම සඳහා සුදුසු තැන ඒ මහොතේ දීම නිර්මාණය වඋනාා පින් මත්නේ. අන්න ඒකට කියනවා උපපත්ති භවය කියලා. ඒය උපත්ති භවය, අනුරූප වසයෙන් තමයි නිර්මාණය වෙන්නේ. කාම දුගතියකට හේතුවෙන කර්ම සිද්ධ කරනවනම්. ඒකයන්නේ නිරය, තිරිසන්, ප්‍රේත අසුර කියන ලෝක හතරේ උපදින්ට හේතුවෙන පෞකමාක්. අපපු්ඥාබි සංකාරයක් රැස්වෙනවනං ඊට අනුරූපීව පින්වත්නී ඔන්න ඒ තැනක උපපත්ති බවයට හේතු සකස් වෙනවා. එතවට යම් කිසි ආකාරයකින් අනුරූප කර්මය විදිට, කාම සුගතියක කාම සුගති කියලා කියන්නේ මනුස්සලෝකය, චාතුරුමහාරාජික දිව්‍යලෝකය, ඉට පස්සේ තෞතිසාදිව්‍යලෝකය, යාමදි්‍යලෝකය, තුසිත දි්‍යලෝකය, නිමාන රති දිව්‍යලෝකය, පරණින්මිත වසවර්ති දිව්‍යලෝකය කියන දි්‍යලෝක හයයි, මනුස්සලෝකයයි කියන සප්ත ස්වර්ගය. මේතනක සැපවිඳීමට හේතුවෙන කර්මනං නැවත නැවත රැස්වෙන්නේ. ඒ මොහොතේදී පින්වත්න්නේ උපපත්ති බවේ හි සකස් වෙන්න පටන් ගන්නා. ඔබ දැන් තේරුම්ගඩුන මේ ජීවිතය අපි යම් කර්මයක් කරනවද. ඒ කර්මයන්ට අනුරූපවා අපිට යන්නට ඕනා කරන පුනර් භවයට පත්වෙන්න ඕනා කරන තැන් හේතු පල දහමට අනුව නිර්මාණය විමින් පවතින බව. මේ පිළිබඳව තව බොහෝ තොරතුර කියන්න පුළුවන්, කාලවේලාව ඇති පරිදි අපි ඉතිරි කොටස. දිහයට විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ උපපත්ති භවය සකස් වෙනවා කාමලෝකයේ කාමයන් මිශ්්‍රවුණු පින්කමක් හෝ අකුසල කර්මයක් සිද්ධ කරපුවාම කාමලෝකින් එහා පැත්ති තියෙනෙ රූපභවය කියන තත්ත්වේ අපි කියනවා රූපාවචර බ්‍රක්්ම රාජ්‍යයෝ කියලා පංචනීවරණ ගැන හලා තියෙනවා පාසල් යන සමයින්දලා කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා කියලා මේ ක්ලේෂ ධර්ම පහට නීවරණ කියනවා. නෙයානං ආවරණං නීවරණං. නිර්වාණ මාර්ගය අහුරණ නිසා එයට බාධ පමුණුවන නිසා නීවරණ කියලා අර්ථවිවරණය ලැබිලා තියෙන. අන්නේ නීවරණයන් යටපත් කරලා. කෙසුන් යටපත් කරලා. ඒ යටපත් කිරීමට අපි කියනවා ක්ලේෂ විශ්කම්බනය කරනවයි කියලා. කෙලෙසුන් යටපත් කරලා සිත සමාධිගත කිරීම තුළින් රූපාවචරද්‍යාන ලැබෙනවා. රූපාවචර ධ්‍යාන ලැබුණයින් අනතුරුව.ඒ රූපාවචරධයන සූත්‍රපිටකේ ක්‍රමයෙන්නම් හතරක් තියෙනවා. අභිධර්ම පිටකේ ක්‍රමයට නම් පින්වත්න්නේ පංචකනාය කියන ක්‍රමයෙන්. රූපාවචරධාන පහක් පිළිබඳව දේශනා කරලා තියෙන. එතකොට මෙන්න මේ රූපාවචර ්‍යාන කෙනෙක් ලබපුහාම එ ්‍යාන සමාධියෙන් යුක්තවඔහු මරණයට පත්වනුත් එහෙම ඔහු උපත ලබනව පින්වත්න බ්‍රක්්ම ලෝකයක. රූපාවචර බ්‍රහ්මලෝක දාසයක් පිළිබඳව ධර්මයතුර කතා වෙනවා. බ්‍රක්්ම පාරිසජ්්‍ය බ්‍රහක්් පුරෝහිත මහා බ්‍රහ්ම. පරිත්තාභ අපමානාභ ආබස්සර, පරිත්ත සුභ අපමාන සුභ සුබ කින්හ. වේ හප්පල අසං්‍ය තල කියන එකොළ හා ලෞකික රූපාවචර බ්‍රහ්මලෝක විදිහයට විස්තර වෙනවා. ඊට අමතරව සුද්ධවාස පහක් පිළිබඳව ධර්මය විස්තර කරෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන පංච සුද්ධවාස. අරය කොළහයි සුද්ධවාස පහයි එකතු වනහාම රූපාවචර බ්‍රහ්මලෝක දාසයක් පිළිබඳව කතා කරෙනවා. වත්න ඒවා රූප භවේ විදිහට විස්තර වෙනවා. එළඟට අරූපාවචර භවයන් විදිහට විස්තර වෙන්නේ රූපාවචර ධ්‍යානී ඉක්මවා ගිහිල්ලා. හිතදවුණු කරපු හාම ද්‍යාන හතරක් අපට උපදවාගත හැකි වෙනවා. අවකාසේ අරමුණු කරලා ආකාසා නංචායතනය. ඒ අවකාසේ අරමුණු කර චිත්ත සභාවේ අරමුණු කරලා, විං්ඥා නංචායතනය එහි නිසරු සභාවේ අරමුණු කරලා ආකින් චං්ඥායතනය ඒ තව සාන්ත ප්‍රනීත භවට පත්කරලා නේව සංඥානා සංඥායතනය කියන අරූප ද්‍යානහතර උපදවාගන්නට පුළුවන් වෙනවා. ඒ ්‍යනානහතර උපදවාගත්තයිෙන් අනතුරුව දීර්ඝාවිෂ පවතින රූපමය සවභභාවයක් නැති, ඒ නාමධර්ම සහිත අරූපාවචර බ්‍රහ්මතලවල උපත්තිය සිදුවීම සිද්ධ වෙනවා. මෙ කොයිතරං හිත දියුණු කළත්. කොයිතරං හිත සූක්සම බවට පත් කළත්. කුසල වසයෙන් සිියුම් බවට පත් කළත් ඒ තැන්වල තියෙන්නේ පින්වත්න අර උපපත්ති භවය සකස්වීම සඳහා කර්ම භවය සකස්වීම මයි කියලා අපි තේරුම්ග්ඩෝනේ. ඉං එහා පැත්තේ ගියතනත් තමයි පින්වත්නී? ධර්ම මාර්ගය කියලා කියන්නේ. චිත්ත දියුණුව කියලා කියන්නේ අවබෝධයෙන් නොවෙයි කියල තේරුන් ග්ඩ ෝන. චිත්ත දියුණුවෙන් අපිට සමාධිය ලබන්න පුළුවන් එවගේම විවිධ ආකාර එර්දි පෙළහර පාන අභිඥ්ඥාවල් ලබන්න පුළුවන්. නමුත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කිරීම සිද්ධ වන්නේ ප්‍රඥාවෙන් පිරිසිදු විදර්ශනානුවනින් කියලා අප අවබෝධ කරගණ්ඩෝනි. යම්කිසි ආකාරයකින් අර උපපත්තියට සුදුසුවන උපපත්ති භවයක යම්කිසි, ආකාරයකින් ඒ තැනකට උපතට හේතු වෙන කර්මයක් අපි කරගෙන තිබන නම්. මරනාාසන්න මොහොතේදී ඒ කර්මය එළඹ සිටිනවා. අපිඒ පිළිබඳව කලින් වැඩසටහ නිදි කතා කරා කම්ම කම්ම නිමිති, ගති නිමිති එළඹ සිටිනවායි කියලා. චිත්ත පරම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමිින් පැවැතිලා. අවසාන මොහොතේදී කම්ම කම්ම නිමිති, ගති නිමිතියාදී යම් අරමුණක එල් බිලා, චිත්තේ ඇති වෙලා නැතිවෙනවා. ඒ ප්‍රථ්‍ය කරගන අර සකස්වුනු උපපත්ති භවය තුළ ප්‍රතිසන්දි චිත්තය වස්සයෙන් ඒ හාසමාන චිත්තයක් නැවත හටාරගන පැවතිලා නැති වෙනවා. එතෙන් සිට බවාංග චිත්ත පරපුරාරම්භ වෙනවා. පින්වත්නී ඊළඟට දේශනා කරනවා ඒ පැහැදිලි කාරණය ලෝතුරා බුදුපියාණන් වහන්සේ භවපච්චයා ජාති. භවය සකස්වුනු හේතුවෙන් භවය ප්‍ර්‍ය කරගන ඔන්න ජාතිය හටගන්නවා කියල දේශනා කළා. යා තේසං තේසං සත්තානම්. තම්හි තම්හි සත්්‍ය නිකායේ ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බන්ති, කන්දානම් පාතුභාවූ ආයතනානම් පටිලාබෝ අයං උච්චති භික්කවේ භවපච්චයා ජාති වසෙන් ලෞතුරාබුදුපාණන් වහන්ස පැලිර. ඒ ඒ ලෝකවල. ඒ ඒ අලයංහි, ඒ සත්වයන්ගේ සත්ව නිකාය තුළ උපතලබන විවිධ ක්‍රම තියෙනවා. එ උපතලබන ක්‍රමයකට පින්වත්න ප්‍රතිසන්ධයේ ඇතිවුනානම්, එළඹ ගත්තානම්, ආයතනයන්ගේ ප්‍රතිලාබේ ලැබනාානම්, ඉස්කන්ධයන්ගේ පහලවීම සිද්ධ වනානම්, අන්නේ එකට කියනවා උපත්තිය ලැබනාා කියලා. එතකොට මෙතනදි කර්මානුරූපීව උපත්තිය සකස්වීම පිළිබඳව පැහැදිලි විවරණයක් තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කලින්වතාවේ අවිජ්‍යාපච්ඡා සංකාරා කියලා කර්ම සකස්වීම තුළින්, නැවත උපත සිදුවෙන ආකාරය පිළිබඳව විවරණයක් සිදු කලා. දැන් දෙවනුව උපාධන පච්චා බවෝ කියලා, බවපච්ඡා ජාති වසයෙන්, නැවත කර්ම සකස්වීම තුළින්, ඇතිවෙන උපත්තියක් පිළිබඳව කතා කරනවා මේක දෙවරක් කතා කරලා තියෙනවා නිරර්ථකයි නේද කියලා. පින්වත්න අවිද්‍යා ප්‍රත්්‍යයෙන් සංකාර සකස් වෙලා සංකාර ප්‍රත්තයෙන් විඤ්ඥානය පහලවීම අතීත ඉස්කන්ද පරම්පරාව පිළිබඳව ඇතිවෙන මෝහය සැකය නැතිකිරීම සඳහා දේශනා කොට වදාලල උතුරාබුදුපාණන් වහන්සේ. මෙතන උපාධනපච්චා බවෝ බවපච්චා ජාති කියනක අර අපරන්තේ යක්ඥාණන් කියලා විස්තර කරන අවිද්‍යාව. අනාගත බව පරම්පරාව ඉස්කන්ද පරම්පරාව කොහොමද ඇතිවෙන්නේ කියන සැකය අනවබෝධය දුරකිරීම සඳහා ලෝතුරා බුදුපියාණන් වහන්සේ විසින් පැහැදිලි කොට වදාල්ලා තියෙනවා. එතකොට මෙතනදි අරමුණු දෙකක් ඇතිව අපූරුවට මේ දේශනාව සිද්ධ වෙලා තියෙනවා පින්වත්න. එළඟට ජාතිපච්චා ජරාමරණන් ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරාව සහ මරණය ඇති වෙනවා. අති ජර අති මරනං ජරාව කියල එකක් තියෙනවා මරණී කියල තවත් එකක් තියෙනවා. ජරා කියල මෙතන විස්තර කරන්න පින්වත්නි දිරණස්භාවයට. ඒ ස්කන්ධයක් ලැබුණහාම ඒ ඒ ආයතනයන් ලැබුණහාම ඒ ඒ ලෝක තලවලට අනුව යම් කිසි දිරීමක් වයසටයමක් තියෙනවා. මනුස්ස ලෝකයේ නම් දත් කැඩෙනවා. කෙස් පැහෙනවා හම රැලි වැටෙනවා ඉන්ද්‍රියන් බොහෝම හානියට පත්වෙනවා සරීරයේ දිරාපත්වෙනවා. දි්‍යලෝකවල බ්‍රක්්මලෝකවල ජරාව විවිධාකාරයෙන් පැහැදිලිවදක් ඉන්න පුළුවන් වෙන්න නැහැ. දිවලෝකවල දී නම් මරනාසන්න කාලයේදී පෙන්වත්නිය ස්කන්ද පරම්පරාවේ ඒ රූපස්කන්දේ විශේෂන්න දාඩිය දෑම්වලටත් කරේදාගෙන ඉන්න මල්මාලාව පරවීමටත්, දාහේ ඇතිවවාදී සංසිද්ධීන් වලින් ජරාව සිදුවෙන බව දක්වල තියෙනවා. ඒවල පින්වත්නී ජරාව මනුස්සලෝකයේ තිරිසන් ලෝකයේ සත්වයින්ගේ වගේ ප්‍රකටව පෙනන්නේ නැති වුණට ඕනෑම ලෝකයක ඉස්කන්ද පහලවනයිම් පස්සේ ඒ ස්කන්ද හේතු පල දහමට අනුව ඇතිවෙමින් නැතිවෙමින් ඇතිවෙමින් නැතිවෙමින් දිරාපත්වෙමින් පවතිනවා. උපදධියදී ලැබුණු ජනකකර්ම වේගේ නිසා සන්තතියක් විදිහට පැවතුනාට ඒ ජනකකර්ම සක්තියෙන් ඇති කළ වේගයත් අනිත්‍ය නිසා දිරාපත්වෙමින් පවතිනවා. අන්නේ දිරීමට කියනව ජරා කියලා. ඉළඟට මරණයේ කියලා කියවා. මරණය ඇති වෙන්නේත් පෙන්වත්න ජාතිය ප්‍රථ්‍ය කරගන. යා තේසං තේසං සත්තානං, තම්හි තම්හි සත්වනිකායේ චුති චවනතා බේදෝ ඔන්න යදිහර විස්තර කරනවා. චෘතිය. මරණයට පත්වීම ස්කන්ධයන්ගේ බිඳීයාම මෙන්න මේ දේ පින්වත්න මරණය කියලා අභිධර්මය තුළ පටිච්ච සමුපාදයට අදාළව විස්තර කරලා තියවා. මේ ජරාවට පත්වීමත් එහමනැත්තන් දිරීමත්. එ වගේම මරණයට පත්වීමත් සිද්වන්නේ කුමක් ප්‍රථ්‍යකරගනද ජාතිය ප්‍රථ්‍යකරගනයි කියලා ලෝතුරාබුදුපාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. පින්වත්න පටිච්ච සමුපාදය අංග දොලස පිළිබඳව විස්තරය, මේ වෙද අපි බොහෝම සරල මට්ටවින් යම් කිසි මට්ටමකට සිදු කරලයිවරයි. මේ පිළිබඳව තව බොහෝම ගැමුරින් කතා කළ යුතු පැහැදිලි කරයුතු තැන් ඕනෑ තරන්තියනවා. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම මේ පටිච්ච සමුප්පාදය හැම පදයකින්ම පින්වත්න සත්වයාගේ සන්තානය තුළ. සත්‍ය යථාර්ථය අවබෝධය, ආවරණය කරලා තියෙන. විවිධ අනවබෝධී තත්වයන්. අපි කියනවා දෘෂ්ටීන් කියලා. දිට්ටි කියල පාලියෙන් කියන්න පුළුවන්. විවිධ දෘෂ්ටීන් නැතිකිරීම සඳහා පුදුමාකාර වටිනා මනස මෙහේවන විදර්ශනා ක්‍රමවේදයක් තියෙනවා. දැන් අප ත්තොත් එහෙම අවි්‍යාපච්චා සංකාරා කියලා. සමහර කෙනෙක්ට තියන පුුවන් බොහෝ දෙනෙක්ට තියෙනවා තියන පුුවන්න මේ බොහෝ දෙනෙක්ට තියෙනවා. පින් කරන්නේ මම කර්ම කරන්නේ මම ආත්නය විසින් තමයි කර්ම සකස් කරන්නේ මෙන්න මේ විදිහයේ ආත්ම දෘෂ්ටියට සම්බන්ධ වෙච්ච. සංසාරෙන් මිදීමට ඉඩ නොදෙන. සතර අපායෙන් මිදීමට ඉඩ නොදෙන. සෝවාන් පලේට පත්වෙන්න ඉඩ නොදෙන පින්වත්න සක්කාය දිට්ටිය සකස්වීම මෙන්න ඒ කාණීයෙන් සිද්ධ වෙන මකක්දේ කාරණය කර්ම කරන සත්වයකින්නවා කියන අනවබෝධය. පිනිසුන්ට සමහර දෙවියන්ට තියෙනවා. එතකට ඒ අනවබෝධී තත්ත්වය නැති කිරීමට අවිද්‍යාව ප්‍රත්‍ය කරගන කර්ම සකස් වෙනවා. අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් කර්ම සකස් වෙනවා කියන කියමන නැවත නැවත නුවනින් මෙනිහි කරල වටහා ගත්තාම සත්ව පුද්ගල සංඥාව දුරුවීමට ඒම හේතු අ බවට පත්වෙනවා. ඊළඟ පදය අපි ොහොතකට අරම්බැරුවොත් සංකාර පච්චයා විඤ්ඥාණන් කියන කාරණය. ආත්මය භවයෙන් භවයට ගමන් කරනවා, එක ජීවිතයක මරණයෙන් මත්තේ, ආත්මය එයින් ඉක්මිලාගිහිල්ලා නික්මිලාගිහිල්ලා, ඊළඟ ජීවිතය ආරම්භ කරනවා කියලා ආත්ම දෘෂ්ිය බොහෝ දෙනෙක්ට තියරන පුලුවන්කම තියෙනවා. අන්නේ ආත්ම දෘෂ්ටිය පින්වත්නී සක්කාය දිට්ටියටමන්තර් ගත වූ ස්වභාවයක්. උතක්ජන ස්භාවේම සිරකර තබන ස්භාවයක් අන්නේ දෘෂ්ටිය නැතිකිරීම සඳහා සංකාර ප්‍රත්්‍යයනුයි ප්‍රතිසන්ධි විඤ්ඥානය හටගන්නේ කියන කාරණය සංකාරපච්චා විඤ්ඥාණන්. මේ කාරණය ගැඹුරින් විමසපුූහම අර දෘෂ්ටිය අනවබෝධය පින්වත්න අපාතරින් ඇත්වෙලා යනවා. එළඟට ඊළඟ පදය ගත්තත්වේ විදිහමයි. විඤ්ඥාන පච්චා නාමරූපන් බෝධනෙක් හිතාගෙන ඉන්නේ, රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ උපාදානස් කන්දය එකම ගනයක් බවට පත් වෙලා එකම තත්ත්වයක ඒකරාසි වෙලා පවතිනවා කියලා. අපි ඕකට කියනවා අනවබෝධය ඇතිවෙන සක්කායදිට්ටිය ඇතිවෙන ගන සංඥාව කියලා. මෙන මේ ගන සංඥාව දුරුකිරීමට ඒ දෘෂ්ටිය දුරුකිරීමට මෙ තුන්වෙනි පදේ බොහෝම උපකාරී වෙනවා. මොකද විඤ්ඥාන පච්චානාමරූපන්, ප්‍රතිසන්ධි විඤ්ඥානය ප්‍රථමයෙන් හටාරගනයේ ප්‍ර්‍ය කරගන නාමයද රූපේද විකසනය වෙනවා කියන කාරණය පැහැදිලි කරගත්ත හම පින්වත්න. අර ගන සංඥාව දෘෂ්ටිය දුරු වෙලා අවබෝධය කරා යන්න පුළුවන්කම ලැබෙනවා. ඊරඟ පදේ අපි ගත්තොත් එහෙම නාම රූප පච්චයා සලායතනන්, අර වගේම මේ සලායතන එක්කම ඒකරාසියක එකතුවෙලායි පවතින්නේ කියන ඒ ගන සංඥාව දුරුකිරීමට නාමරූප ප්‍රත්තේ නොවීමේ සලායතන හටගන්නේ. සලායතන පහලවීම සිද්ධවෙන්නේ පුද්ගලයකුගේ දෙවියකුගේ ඉස්වරයකුගේ මැදිහත්වීමෙන් නොවෙයි නාමරූප ප්‍රත්ථ්‍යයකරගනයේ සිදුවෙන්නේ කිව් හම දුෂ්ටි රාසික් එතනින් ඇැති වෙලා යනවා අපින් වත්න්නේ. ඊළඟට සලායතන පච්ඡා පස්සෝ. සලායතන හේතුකරගන තමයි පස්සේ ඇතිවෙන්නේ ලෝකයේ සමඟ සම්බන්ධ වෙන්නේ. රූප දකින්නේ මම නොවෙයි. සබ්දාසන්නේ මම නොවෙයි. ගම්දයක් රසයන් ඉස්පර්ස කරන්නේ මම නොවෙයි. මෙන්න මේ අර. ම නොවයි කියන හැඟීීම ඇතිකරගන්න බොහෝ දෙනෙක් තුල තියන්නේෙ මමයි දකින්නේ මමයි අහන්නේ මටයි පේන්නේ මමයි විදින්නේ මමයි රසවිින්දනය ලබන්නේ මමත්වය ආත්ම සංඥාව නැති කරගන්න ආත් මේ විසිං රූපදකිනු ලැබේ ආත් මේ විසින් සබ්දදා අසනු ලැබේ ආත් මේ විසින් ධර්මයක් තේරුන්ගනු ලැබේ මෙන්න මේ සභාවේ නැතිකිරීම සඳහා සලායතන පච්ඡා පස්සූ කියන පද නුවනින් විමසීම ඉතාම වැදගත්වෙනවාර දෘෂ්ටි සංඥාවදුර වෙලායන. යට පසේ පස්ස පච්ඡා වේදනා කියන කොට සගත්තොත් එහෙම. ධර්මයතුර ලෝතුරා බුදුපියාණන් වහන්සේ ඉතාම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මේ සැප දුක් උපේක්ෂා කියන වේදනාවන් විඳින්නේ ආත්මයයි කියලා පෘත්ජනයන්ට සංඥාවක් පවතිනවා කියලා. දෘෂ්ටි සහගත සංඥාවක් පවතිනවා කියලා. සැපදුක් විඳින්නේ ආත්මයය සැපට දුකට පත්වෙන්නේ ආත්මය එයින් තෘප්තිමත් වන්නේ ආත්මයේ කියන ඒ දෘෂ්ටිය පින්වත්න පස්ස පච්චයා වේදනා කියන තැන. පස්සය එමනැත්තං ඉස්පර්සය ප්‍රත්‍යකරගෙන වින්දන ඇතිවෙනවා කියන තැනදී දුර්වෙලා යනවන් නැතිවෙලා යනවා. අර දෘෂ්ටිය බිඳිලා. පෘතජ්ජන සභාවෙන් නැගී සිටලා ආර්යත්වයට පත්වන්න පුලුවන්කම ලැබෙනවා. එළකට වේදනාපච්චයා තන්හා. සමහර ඇත්තුව අහනවා මේ තෘෂ්ණාව සංසාරයේ දුකට හේතුවනම්. තෘෂ්ණාව කොහොමද පහලවනේ මුලින්ම. සංසාරයේ මැරිමැරි නැවත නැවත උපදින්න හේතුව තෘෂ්ණාව නම් සසර දුකට හේතුව තෘෂ්ණාව නම් පුද්ගලයාගෙන් අන්‍යව තෘෂ්ණාව හට ගත්තෙකු හොමද. මහා දෘෂ්ි කාන්තාරයක් බවට එක පත් වෙලා තියෙනවා. දෘෂ්ටි විප්පන්දිිතයක් බවට එක පත්වෙලා තියෙනවා. අන්නේ සභාවෙන් මිදීම සඳහා පින්වත්න පැහැදිලිව මෙතන විස්තර කරනවා වේදනා ප්‍රත්ථ්‍යයෙන් තමයි තෘෂ්ණාව ඇති වෙන්නේ තකොට ප්‍ර්‍ය පෙන්න්න තියෙන. ඒ ප්‍ර්‍යපෙන්වීම මනාව හොඳින් නුවනින් කල්පනා කරලා විසඳගත්තහම අපිට අවබෝධ කරගන්න පුලුවන්කම ලැබෙනවා තෘෂ්නාව ඒක හේතුවක් විදිහට එක පාරට පහළ වනක් නෙමේ. ඒක හේතු සහිත දෙයක් ප්‍ර්‍ය සහිත දෙයක් අර ප්‍රත්‍ය සමවායෙන්. ්‍රත්ය පරම්පරාවෙන්ම හේතු පල දහමට අනුව සකස් වෙන දෙයක් කියලා අර දෘෂ්ටි සංඥා නැති කරගෙන ආයමාර්ගේ විවර කරගන්න පුලුවංකම ලැබෙන එළඟට තන්නන්නආපච්චයා උපාදානන් කියන තැන විම සද්දී. උපාධනය අපි පැහැදිලි කරා නැවත නැවත ඒ අත්තුවාද කාමාදී උපාධානයන් හටගත්තේ කොහොමද ඇලුම් කරන්නේ කවුද උපාධානයන් කරන්නේ කවුද ආත්මේ නම් කොමක්ද මෙන්න මේ වගේ පවත්නාව වූ ගැටලු ප්‍රශ්න දුෘෂ්ටි රාසිියක් විසඳ ගැනීමට හැකි වෙනවා නි්‍රෘෂ්නාව හේතු කරගන ඇතිවුණු මෝහය සහ පින්වත්න ලෝබය දිට්ටිය එකතු වෙලා සකස්වෙච්ච මනෝභාවයක් පමණයි මෙන්න මේ උපාධානී කියලතේරුන්ගන්න හැකියාව ලැබෙනවා. මෙන්න මේ විදිහට එකක් 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 පාසාම, හැම පදයක් 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 පාසාම පින්වත්න අප තුළ ඇතිවෙන අවිද්‍යාවක්, අප තුළ ඇතිවෙන අනවබෝධයක්, අප තුළ ඇතිවෙන දෘෂ්ටියක් දුරු කරගන්නට පටිච්ච සමුපාදී වහල් වෙනවා. එනිසා පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනීමම ධර්මමාර්ගය බවට පත්වෙනවා. විසේසම සප්ත විසුද්ධිය ගැන අපි කතා කරද්දි. කංකා විතරණ විසුද්ධිය ඇතිකර ගැනීම සඳහා. ඒන්තෙම්ම පටිච්ච සමුපාදය පිළිබඳව දැනීම අශ්‍ය වෙන. දැන් ඊට පස්සේ කෙනෙක්ට මෙහෙම හිතෙන්න්න පුළුවන්. බුදුපාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න යුගයේදී කෙනෙක් ඔය එක බණ පදයක් කහලා මාර්ගඵල ලැබවා. ඔය විදිහට මහාලොකුවට පටිච්ච සමුපාදය ගෙන ගත්තේ නැහැනි. එතකට ඒත් ෝ ධර්මය අවබෝධ කරපු ක්‍රමයට අපිට ධර්මය අවබෝධ කරන්න බැයිද කියලා කෙනෙක්ට හිතෙන්න්න පුළුවන්කමත් තියෙනවා. ලෝතුර බුදුපාණන් වහන්සේ ලෝකයේ සිටින සත්වයින් කොට්ටාස හතරකට බෙදල දේශනා කරලා තියෙනවා ඒ කොට්ටාස හතර තමන්ගේ පවතින ප්‍රඥාවේ ස්භාවයානුව තමයි බෙදාදක්වල තියෙන්නේ පළවෙනි කොටසට කියනවා උද්ගාටි ත්්‍ය කියලා උද්ගටි තං්ඥ කියලා කියන්නේ මේ පදේ හැදෙන්නේ උද්ගාටිත්ඥ කියලා උද්ගාටිත කියලා කියන්නේ දැම් මොකක්කරි බන්ධේ සියක කියයලාපි වහනවා වහලා තිබ්බහම ඒ වැස්ම ඇරලපෙන්නෙනවා එවගේ මාතෘකාව විවර කරනවා ධර්මකොට්ටාසේ විවර කරල පෙන්වෙනවා කියන. අදහස තමයි උද්ගාටිත ගෙනහැර දක්වනවා ගෙනහැර පෙන්වනවා. ඥ කියල කියන්නේේ මොහො තේදීමාව බෝධයට පත්වෙනවා. දැන් උපතිස්ස පරි බ්‍රාජකයක් කෝලිත පරි බ්‍රාජකයා ඒදම්මා හේතුප පබවා තේසං හේතුන් තතාගතු ආහ. කියන ගාතාවේ පද දෙක කියද්දි උපතිස්ස පරිබ්‍රාජකයක් සෝතාපන්න පලයට පත්වනා ගාතාව සම්පූර්ණයෙන් කියපු හාම කෝලිත පරිබ්‍රාජිකයත් සෝතා පන්න මාර්ග පලයට පත්වනා ඒත්තු සම්බුද්ධ ශාසනය තුළ උද්ගටිචන් උද්ගටි ත්ඥ පුද්ගලයන් විදිහට විස්තර වෙනවා තියුණ නුවනක් තියෙනවා එහෙම අය බවට පත්වෙලා උපදින්නේ පෙර ජීවිත වලදී පෙර බුද්ධ සාසන වලද පින්වත්නී මේ පටිච්ච සමුප්පාද ධාතු ආයතන ඉස්කන්ද චතුරාර් සත්‍යය ත්‍රිලක්ෂණ කියන. මේ ධර්මකාරණා නැවත නැවත ඉගෙනගන, ඒ ධර්මකාරණා නැවත නැවත මෙනෙහි කරලා සාකච්ඡා කරලා ගැටළුතැන් විසඳගන, බොහෝමු හොඳට නුවනදිය වුණු කරගත්තු ඇත්තෝ. ි ඥ පුදගලෝ බවට පත්වෙලා පදදිනවා. එළඟට කියනවා දෙවෙනි කොට්ටාසේ විපාචි ත්‍ය කියලා. ඒක විස්තරවෙන්නේ විපාචිත විපචිත කියලා කියන්නේ කොටස් කොටස් කරලා විස්තර කරනවා. බෙදබෙදා විස්තර කරනවා. ප්‍රබේද දක්ව දක්ව විස්තර කරනවා. එහෙම දීර්ගව කරන විස්තරයේ ආහගෙන ඉඳලා ඔන්න අාවබෝධීයට පත්වෙන අ्य, එහම අවබෝධයට පත්වෙන ඇත්තුෝ දෙවැනි මට්ට මේ නුවන තියෙන ඇත්තව කියනවා දැ අපි ගත්ත හම එම දීර්ග ධර්මදේශනා අහල්ලා ධර්මදේශනා ශ්‍රවනය කරලා අවබෝධයට පත්ව වනු ඇත්තුයි නොදැම් පුක්කුසාහති රජතුමාහ එහම දීර්ග දේශනාවක් අවසානයේදී මාර්ග පර ලබපුර්ත්තමයන් වහන්සෙනවා. අන්නේ විදිහට අවබෝධයට පත්වන්නත් බොහෝ කාලයක් සසර පුරාවට ියුණු කරලා තියෙන්ඩෝ නවි දර්ශනා නුවන යම්තත් එකකට පත්වෙලා තියෙන්ඩෝනේ. ඊඟට කියනවා, නෙිය කියල පුද්ගලයක නෙ කියන්නේ ක්‍රමානු රූපීව කමක්‍රමයෙන් ටිකෙන්ක් ටික ටිකක් ටි මේ ඉස්කන්ද ධාතු ආයතන පටිච්ච සමුපාද චතුරාර සත්‍යත්‍රි ලක්සන. කියන මේ මූලික ධර්මකාරණයන් මැනවි ඉගනගන එ නැවත නැවත මනසිකාරේ යෙදිලා. බොහෝ කාලයක් සිල් ගුණදම් පුරලා සමත විදර්ශනා භාවනා වඩලා සහරවෙලාවට අවුරුදු විශසක් තිහයක් අර මහාසීව හාමුදුරුවගේ අවුරුදු තිහකටත් වඩා. එහෙම ගුණධර්මදියුණු කරලා මඟ ප්‍රතිපත්තියේ වඩලා බෝධයට පත්වන ඇත්තන්ට කියවන්නේඒ කියලා. එහෙම පිරිසක් තමයි බොහෝකොටම අපට අද සමාජයේ දකින්න ලැබෙන්නේ ඒ නිසා නැවත නැවත ධර්මය ශ්‍රවණය කිරීම සත්පුරුසයන් ආශ්‍රය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම ධර්මයේ හැසිරීම ඔබ සැමටම අවශ්‍ය වෙනවා. ඊළඟ පිරිසට කියනවා පද පරම කියලා. පරම කියලා කියන්නේ අවසානයටම ඉතිරිවෙන අවසානයටම මාර්ථය වනදට පද කියල කියන්නේ ඉගෙනගත්තු පද ටික විතරයි. පද පරම කියල කියන්නේ මෙලවදි අවබෝධයට පත්වෙන්නේ නැති ඇත්ත. හැබැයි කෙනෙක් උද්ගටිත්ඥ පුද්ගලෙද්ද එම නැත්තං විපචිත්‍ය පුද්ගලයෙද්ද කියලා දවසකින් දෙහෙකින් දැනගන්න පුළුවන්. හැබැයි නෙය පුද්ගලයද්ද පදපරම පුද්ගලයෙද්ද කියලා පින්වත්න්නේ සමහර වෙලාවට ජීවිත කාලේ පුරාම දැනගන්න ලැබෙන්නේ. අපි කොයි වගේ මට්ටමකට අධ්‍යාත්මය දියුණු කරලා තියෙනවද අපේ කොයි තරමක් විදර්සනාව වැඩිලා තියනවද නුවන දියුණු වෙලා තියෙනවද කියලා බාහිරම් බල තේරුම් ගන්න පුලුවන්කමක් ලැබෙන්න. ඒ නිසා පෙර පෙරුම්පිරුවාද, පෙර කුසල් කෙරුවාද පෙර සම්බුද්ධ ශාසනවල ප්‍රාර්ථනා කරාද ඔය ඔක්කෝම අමතක කරන්න වෙනවා මොහොතකට. එවගෙන කල්පනා කරන්න අවශ්‍ය නැහැ. කළයුතු එකම කාරණය මේ පවතින මොහොතේදී අප්‍රමාදී වසයෙන් ධර්මය තුර හැසිරෙන්න්නට ඉටා ගැනීමයි. පින්වත්න. මේ පොළවේ තියෙන නොවටිනා දේවල් වගේ. මාර්ගඵල වැනි උත්තරීතර දේවල් ලබන්න පුළුවන්කමක් නෑ. සාමාන්‍ය විභාගකට මුහුණදීමේදී ඉතාම වැෑමකින් මහන්සි වෙන තරමවත් බොහෝදනෙක් මාර්ගඵල ලබන්නට වැෑයම් කරන්නේ මහන්සිවෙන්නෙ නැහැ. ඒකට හේතුව පින්වත්න මෙ මාර්ගඵල ලැබී මේ වටිනාකම කොයි තරම්ද කියලා. බොහෝදෙනෙක් තේරුන්හරන්න ඇතිකම. අපි දීර්ග සංසාරක ඉඳලා. ඉප දෙමින් මැරමින් තමයි මේ සසර ගමනෙන්නේ මෙ විශ්වය වරිින්වර සකස් වෙනවා වරින්වර විනාස වෙනවා සමර කාලවරට තේජෝ සංවට්ටයෙන් ගිින්ිං විනාස වෙනවා මේ චක්‍රාවාටු චක්‍රවාටු දසදහස් ගානක් සහිත මහාසස්සී ලෝකධාතුවම ඒක මහා බ්‍රක්්මතාලය කිිට්ටුවටම විනාසේයට පත්වෙනවා සමහර අවස්ථාවල ආපෝසංවට්ටයෙන් මෙ ලෝකධාතු විනාස වෙලා යනවා සමහර අවස්ථාවල වායෝ සංවට්ටයෙන් වායෝධාතුව කිපිළමේ ලෝකදාාතුව විනාසවෙලා යනවා. මේ විදිහයට පින්වත්න තේජෝ, වායෝ, ආපෝ සංවට්ටවලින් විශ්වය විනාසවෙමින් නැවත සකස්වෙමින් පෙමණනා. සමහරයේ හිතා ගැන ඉන්නම පින්වත්නී මේ ලෝතුරා බුදුපාණන් වහන්සේ අපේ ගෞතම ලෝතුරා බුදුපාණන් වහන්සේ. නියත විවරණ ලබපු දීපංකර ලෝතුරා බුදුපාණන් වහන්සේගේ ඉන්ඳන්. සියලුවම බුදුවරුන් වහන්සේලා පහළ වනේ එකම තැනය කියලා හිතේ තියාගැෙන ඉන්න. පින්වත්නේ එක මහාකල්පයක අන්තර්කල්ප වලදි යම් යම් අන්තර්කර්ප වරදි. බුදුවරුන්ගේ පහලවීමේ ප්‍රමාණය අනුව මහාකල්පවලට නම් දීලා තියෙන. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම එකවතාවක විශ්වධාතුව චක්‍රවාට මණ්ඩලේ ගොඩනැගුණහම්ම, ඒ චක්‍රවාට මණ්ඩලය පැවැතිලා වෙනසනතාල්ම කිසිම ලෝතුරා බුදු කෙනෙක් පහල වෙන්නේ නැත් නම්. ඒ මහාකල්පයට නමක් දීලා තියෙනවා සූන්‍ය කල්පේ. බුද්ධ සූන්‍ය කල්පේ කියලා කියන. යම අවස්ථාවක චක්‍රාවාට මණ්ඩලයේ සහස්්‍රී ලෝකාධාත්තුවේ යම් තැනක ලෝතුරා බුදුවරු එක් නමක් අන්තර්කල්පේ කොහෝ පහළ වුනොත් එහෙම. අන්නේ මහාකල්පේට කියනවා පින්වත්නි සාරකල්පේ කියලා. මේ අන්තර්කල්පය සාරකල්පේ පින් වතුන්ට සමහරයට පැටලෙන්න්න පුළුවන් මං කෙටියෙන් ඉක්මණින් වචන විදිහට මේටික කියන්නම්. ප්‍රධානවස්සයෙන්ම කල්ප කියන සංකල්පය කොටස් හතරකට බෙදෙනවා. ආයුකල්පේ කියනවා ඒ ඒ යුගයේ ඒ ඒ කාලවලදී මනුස්ස්‍යයාගේ පූර්ණායුකාලට. ඒ අවුරුදු දහය වෙන්න පුළුවන් ආවිෂ අඩුම කාලේ, ඒක අවුරදු අසංකෙය වෙන්න පුළුවන් ආවිශෂ වැඩිම කාලේ. අන්නේඒකට කියනු ආයුකල්පේ කියලා. අවුරුදු දහයේ ඉඳලා අවුදු අසංකෙය දක්වා මිනිස්සුන්ගේ ආවිශෂ වැඩිලා අසංකෙයේ ඉඳලා අවුරුදු දහයදක්වා අවිශ්‍ය පිරිහෙනකම් අතර කාලේයට කියනු අන්තර්කල්පයක් කියලා. ඒ හෑම අන්තර්කල්පයක් අවසානයේදීම අවුරුදු දහයට ආවිශෂ බැහැලගියාට පස්සේ. ත් මහා සත්ව විනාසයක් වෙනවා. ඒ පිළිබඳව චක්කවත්ති සීහනාද සූත්‍රයේ පැහැදිලිව දක්වල තියනවා. එට පස්සේ එවැනි අන්තරකල්ප විස්සක්. අසකෙය කල්පයකට අයිති වෙනවා අසංකයිය කල්පයක් තුළ තමයි චක්‍රවාට ධාතුව තුළ ජීවීන් ජීවත් වෙන්නේ හිතකරයි කියලා බුදුපියාණන් වහන්සේ ධර්මය තුළ විස්තර කරලා තියෙන්නේ. එම ජීවිීන් ජීවත්වෙන්න හිත්ත කර කාලෙට කියනවා විවට්ටායි අසංකෙය කියලා. ඊයට පස්සේ විනාසවෙඩ තව අසංකයිය කාලයක් යනවා ඒකට කියනවා පින්වත් සංවට්ට අසංකෙයේ කියලා විනාස වෙලා දීර්ඝ කාලයක් පවතිනවා සංවට්ටායි අසංකෙයිය කියලා කියනවා. ඉයට පසේ විනාස උනයිම් පසු ටිකෙන්ටික ගොඩනගන්න අසංක්‍ය කල්පයක් ගත වෙනවා ඒකට අපි කියනවා පින්වත්න විවට්ට අසංක කල්පයයි කියලා. මෙන්න මේ අසංකයිය කල්ප හතරට කියවා චතුර අසංකෙයිය. අසංගෙය හතර ඒ අසංකයේ හතර එක තුන හම තමයි අපි කියන්නේ මහාකල්පයක් කියලා යම් මහාකල්පයක බුදුවරු නැත්නම් ඒ බුද්ධ සූන්‍ය කල්පයක් යම් මහාකල්පයක එක අන්තර් කල්පයක හරි බුදු කෙනෙක් පහල වෙනවා නම් ඒ සාරකල්පයක් යම් මහාකල්පයක අන්තර්කල්ප දෙකක ලෝතුරා බුදුවර දෙනමක් පහළ වෙනවනම් ඒ මණ්ඩ කල්පයක්. ලෝතුරා බුදුවරු තුන්නමක් පහළ වෙනවානම් වරකල්පයක්. ලෝතුරා බුදුවරුන් වහන්සේලා හතර නමක් පහළ වෙනවනම් සාර මණ්ඩකල්පයක්. ලෝතුරා බුදුවරුන් වහන්සේලා පස්්නමක් පහල වෙනවනම් මහා බද්‍රකල්පයක් කියලා කියනවා. ඔබත් මමත් මේ පහළවෙලා ඉන්න ජීවත් වෙලා ඉන්න යුගය. මහා බද්‍ර කල්පයක හතරවෙනි අන්තර්කල්පේ විදිහටයි විස්තර වෙන්නේ. මෙ මහා බද්‍රකල්පේ මේ ලෝකධාතුව නිර්මාණය වඋනන් ගනතුරුව. කකුසද ලෝතුරා බුදුපියාණන් වහන්සේ පහළ වෙලා ඒ අන්තර්කල්ප විනාසේ සිද්ධ වෙලා ඉවරවුුණා මහා සත්ව විනාසය. දෙවැනි අන්තර් කල්පේදී ෝනාගමන ලෝතුරා බදුපාණන් වහන්සේගේ යුගය, තුන්වැනි අන්තර්කල්පේදී කාශ්‍යප ලෝතුරා බුදුපියාණන් වහන්සගේ යුගය, අපි ජීවත්වෙන්නේ හතරවෙනි අන්තර්කල්පයත් තුළ මේ අන්තර කල්පයයක්ත් පෙනවත්න්නේ ටිකෙන් ටික ිකෙන්න්්ටික පිරිහිලා ගිහිල්ලා දැන් අපිඉන්නේ කලයුගේ මධ්‍යබාගේත් අවසාන කොට සේ. මෙහ මාවිශ්‍ය පිරිහිලා ගිහිල්ලා. අවුරුදු දහයක් ආවිශ්‍යතියන. බොහෝමස්වල් පාර්ෂ තියන මනුෂ්‍යවර්ගයාට බොහොම දුක් සහිත කාලයක් උදාාවෙන බව ලොෝතුරා බුදුපාණන් වහන්සේ දේශනා කලා. ඒ යුගේදී දිනහතක මහා යුද්ධයකින් මුළු මිනිස් සංහතියම පාහේ එකම මස් ගොඩක් වන බව. භාග්‍යවතුන් වහන්ේ දේශනා කරලා තියෙනවා ඉතින් පින්වත්න්නේ මේ පෘතිවිධාතුව ඊළඟට බුදුුවෙන මෛත්‍රී බුදුපාණන් වහන්සේ පහර වෙන්නේ ඊළඟන්තර් කල්පේතුලයි කියලා පැහැදිලි කර ගන්ඩ ඕනේ. එතකොට මේ මහාකල්පේට පෙර. නමේ ඔබට දේශනා කරන්න සූදානම් වෙන්නේ බුද්ධෝත්පාදය කොච්චර දුරර් ලබයිද කියනකාරණ. මේ මහා කල්පයට පෙර බිහිවුණු ලෝකධාතු තිහකම ලෝතුරා බදුවරු නැහ. අතීත තිස් එක්වැනි ලෝකදාාතුව මණ්ඩ කල්පයක් විදිහට තිබිලා තියවා. සකී ලෝතුරා බුදුපාණන් වහන්සේත් වෙස්ව වූ ලෝතුරා බුදුපාණන් වහන්සේ එහිදී පහළ වෙලා තියෙනවා. එතන ඉඳලා ලෝකධාතු පනස් නමයයක් පිටි පස ගියොත්. නවත බුද්ධ සූන්‍ය කල්ප බවටයි පත්වෙලා තිබිලා තියෙන්නේ. ඉටහා මෙතන ඉඳලා අතීත අනු එක්වැනි කල්පය සාරකල්පයක් බවට පත්වෙලා තියෙනවා. විපස්සී ලෝතුරා බුදුපාණන් වහන්සේ ලෝකෙ පල වෙලා තියෙනවා. හ ලෝතුරා බුදුවරු පෙරුම්පුරණ කාලෙත් අපි සංසාර ඉපදමින් මෙැරැමින් ආව පින්වත්න. ලෝතුරා බුදුවරු බුදුවෙලා දම් දෙසන යුගවලාත් මෙහෙම ධර්මය පවතෙන යුගවෙලාත් අපි ඉපදමින් මැරමින් ඇවිදිලා තියෙනවා. හැබැයි අපිට තාම ඇතිවෙලා නැහැ. අපේ තෘෂ්නාව කවදාවත්ම පිරිලා නැහැ. අපේ කෙලෙසුන් කවදාවත්ම සංසිදිලා නැහැ. ධනවතුන් වෙලා ඉපදිලා නොහිටපු ජීවිත අපිට නැති තරම්. ධනවත්කම අපි බලාපොරොත්තුවෙන දෙයක් නම් ඒ අනන්තවාරයක් අපි හිමිකරගෙන තියෙනවා. රජකම අපි බලාපොරොත්තුවෙන දෙයක් නම්, අනන්ත ජීවිතවලාපි රජකම ලබලා තියෙන. සක්විති රජ පවා වෙලා තියෙනවා. ්‍රදේශ රජ්‍ය අනන්ත ප්‍රමාණයක් අපි ලබලා තියෙනවා. දේවත්වයේ බ්‍රක්්මත්වය මේ සංසාර ගමන අපි නොගියපු නොලබපු තැන්නෙමෙයි. ඒවගේම සංසාර දුකගත්තොත්. මරණයට බයනම් මරණ බය ඉපදනු හැම වාරයකමා පියත්වීඳලා තියෙන. ප්‍රේත ලෝකෙට අසුර ලෝකෙට නිරයට බයනම් ඒ හැම බයක්ම අපි අපි මාත්වන්දල තියවා සංසාර ගමන එප්ූරුව ජීවිතවල පින්වත්න්නේ. එතකොට එහෙම ගමනක් ඇවිදිල්ලා අනන්ත කාලයේ අනන්ත විශ්වය අන්සු මාත්‍රය ක අපි නතර වෙලාද. එ අතරවෙලායිදි තමයි ප්‍රඥානාලිකා ඔස්සේ අද මේ ධර්මදේශනාව ඔබට අහන්න ලැබෙන්නේ. එනිසා මේ මොහො එදි ඔබ ඔබේ නුවනවදිකර ගණ්ඩ ඕනේ. නුවන අවධිකරගන වීර අවධිකරගන කොහොම හරි මේ සංසාර ගමන මෙතනදීම? මේ ජීවිතයේදීම නතර කරනවා අවබෝධයට පත්වෙනවා සියලු කෙලෙසුන් අසනවා කියන අධදිිෂ්ඨානය ඇතිකර ගණඩ ඕනේ. එ නිසා ඒ අධිෂ්ටානයෙන් පින්වත්න හැකිතාක් ඔබ ධර්මය ඉගෙනගන්න. හැකිතාක් පටිච්ච සමුපාද ධර්මය මනසිකාරයේ යෙදන්න. අවබෝධයට පත්වවෙන්න උත්සහ කරන්න. මේ ධර්ම දේශනා කිහිපය ඒ පටිච්ච සමුපාදය ඉගෙනගන එහි මනසිකාරයේ යෙදිලා. අවබෝධයට පත්වීමට ඔබට ඒ කාන්ත හේතුවේවා කියලා අපි ආසිර්වාද කරනවා ඉදිරියේදීත් මේ පටිච්ච සමුපාදය පිළිබඳව අපිට බොහෝ වැඩ සටහන් කරන්න පුළුවන්කම තියෙනවා තව පැහැදිලි කිරීමම් කොහොමද කරන්නේඒ වගේම මේක ේදිනදා ජීවිතයේදී භාවිතයට ගන්නේ කොහොමද විදර්ශනා භාවනාවක් විදිහයට ප්‍රායෝගික කරන්නේ කොහොමද සක්කාය දිට්ටිියආදී සංයෝජන නැති කිරීම සඳහා උපකාර කරගන්නේ කොහොමදා දී බොෝතැන් පිළිබඳව ඉදිරියේ අපිට කතාබහ කරන්න පුළුවන් එතෙක් ඔබ සැමට උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා සිර්වාද කරනවා. ආකාසට්ටා්චබුම්මට්ටා දේවානාගා මකිදිකා ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කම්තු සාසනම් චිරංරක්කන්තු දේශනම්, සිිරංරක්කන්තු මංපරං සියලු දෙනාටම තෙරුවන්සරණ ලැබේවා